ඊශ්‍රායල් හමුදා ආපහු වතාවක් උතුරු දිග ගාසා තීරයට ඇතුල් වෙලා තියෙනවායි කියලා වාර්තා වුණා. ඒගොල්ලන් ඔය බෙයිට් හනූන් සහ ජබාලියා ප්‍රදේශවලට ඇවිල්ලා ඉවර වෙලා ඒ ප්‍රදේශවල සිවිල් වැසියෝ ආපහු ඇවිල්ලා පදිංචි වෙලා හිටපු නැවතිලා හිටපු තැන් වට කරලා සමහර පිරිමි කට්ටියව අරගෙන ගියා කියලා වාර්තා වෙලා තිබ්බා. ඒ කියන්නේ මීට මං හිතන ටික දවසකට කලින් ඊශ්‍රායල් හමුදා ගාසා තීරයෙන් අයින් වෙලා ගියා. එක යුනිට් එකක් විතරක් ඉතුරු වෙද්දී අර ගාසා තීරයේ මැද්දෙන් වැටලා තියෙන පාර කන්ට්‍රෝල් කරන එක යුනිට් එකක් ඉතුරු වෙලා තියෙද්දි අනිකුත් ඊශ්‍රායල් හමුදා කණ්ඩායම් ගාසා තීරයෙන් ඉවත් වෙලා ගියා. දැන් ඒගොල්ලෝ අපව උතුරු දිග ගාසාවල මේ විදිහට මෙහෙයුම් පටන් අරගෙන තියෙනවා කියලා වාර්තා වෙනවා. සහ ඒත් එක්කම එක කමාන්ඩෝ සිබලෙක් තුවාල ලබල තිබුණා අඟහරුවාදා. එයා ඇත්තටම ස්නයිපර් ඇටැක් එකකින් තමයි සිද්ධ වුණා කියලා වාර්තා වෙලා තිබුණේ. එතකොට අනික් පැත්තට මේ ප්‍රාණපකරුවන් බේරා ගැනීම පිළිබඳ පවතින සාකච්ඡා තාම ඒ ඉතරම්ම සාර්ථකත්වයක් නැතුව ඇදි ඇදී යන තත්ත්වයක් පේන්නට තිබෙනවා. මේ අතරේ හිස්බුල්ලා සංවිධානයේ එක්කත් ඊශ්‍රායලයේ දිගටම ගැටීම් සිද්ධ වෙනවා. දැන් අද උදේ වාර්තා කරලා තිබ හිස්බුල්ලා සංවිධානය විසින් ඒගොල්ලන් ඊශ්‍රායල 91 වෙනි ඩිවිෂන් එකේ මූලස්ථානයට පහර දුන්න අය ඒගොල්ලන්ගේ බුර්කාන් රොකට් එකකින් එල්ල කරපු ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානය කියන්නේ අයන් ඩෝම් පද්ධතියක් විනාශය වුණා. එම නැත්නම් ඒ අයන් ඩෝම් පද්ධතියකට ඩිරෙක්ට් හිට් එකක් වැටුණා කියලා. ඉතින් කොහොම හරි මෙහෙම තත්ත්වයක් තියෙද්දී ඊශ්‍රායලය සහ ඉරානය අතරේ උණුසුම්කාරී තත්ත්වය තාම මේ විදිහටම පවතිනවා. නමුත් ඊශ්‍රායලය තාම ප්‍රතිචාර දැක්වීමක් කරලා නැහැ වීකෙන්ඩ් එකේ ඉරානය විසින් එල්ල කරපු ප්‍රහාරය සම්බන්ධයෙන්. එතකොට ඒ සම්බන්ධයෙන් විවාදයක් තියෙනවා කියන එක අපි මීට කලින් සාකච්ඡා කරා. එතකොට ඒගොල්ලන් තාම කිරලා මලින් මැන්ලා බලන තත්ත්වයක ඉන්නේ. මං හිතන්නේ මොකද්ද කරන්න අවශ්‍ය කියලා, සහ විශේෂයෙන්ම අනිකුත් රටවලින් ඒගොල්ලන්ට එල්ල වෙන පීඩනයත් එක්ක බලපෑමත් එක්ක ඒගොල්ලන් ඒ තීරණයක් ගන්න බැරි තත්ත්වයක ඉන්න බවක් තමයි පෙන්වන්නට තිබෙන්නේ. ඉරානයට විරුද්ධව සම්බාධක දාම තව වැඩි කරන්න බටහිර රටවල් වලින් ඊශ්‍රායලයේ ඉල්ලලා තියෙනවා. නමුත් ඍජු ඇටැක් එකකට යන එක පිළිබඳව තාම ඒගොල්ලන් මේ වෙනකන්, කියන්නේ මම මේ කතා කරන වෙලාව වෙනකොට ඊශ්‍රායලය පියවරක් අරගෙන නැහැ. සමහරවිට ඔයගොල්ලන් මේ වීඩියෝ එක අහන වෙලාව වෙනකොට මොකක් හරි වෙලා තියෙන්න පුළුවන්, සමහර දේවල් එහෙමනේ. එතකොට මේ කෙසේ වෙතත් ඔහොම තත්ත්වයක් තමයි දැනට පවතින්නේ කියලා සඳහන් වෙන්නේ. එතකොට මේ වෙලාවේ, මේ දැන් තියෙන වෙලාවේ එක්තරා විදිහකට ගත්තොත් එහෙම ලොකු ගැටුම් නැති තත්ත්වයකට ඇවිල්ලා, නමුත් යම් කිසි වෙලාවක ඕනම වෙලාවක ආපහු පුපුරන්න පුළුවන් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අර සාමාන්‍යයෙන් සිද්ධ වෙන ගැටුම් මේ ආකාරයෙන් සිදුවෙමින් පවතිනවා. හැමෝම මං හිතන්නේ තමන්ගේ ඉදිරි පියවර මොකක්ද කියන එක තීරණය කරගන්න උත්සාහ කරමින් ඉන්නවා. මේ අතරේ පලස්තීන රාජ්‍ය තත්ත්වය පිළිබඳව මං හිතන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය හෙට තීරණයක් ගන්න නියමිත බව වාර්තා වෙලා තිබ්බා. ඒක ගැන අපි බලමු ඒ ආකාරයෙන් සිද්ධ වෙන විදිහට. ඔය වගේ තත්ත්වයන් ටිකක් තමයි දැනට මිඩ්ලීස් පැත්තේ වාර්තා වෙලා තියෙන්නේ.